මේ කොළඹට කිතුල්පත් FR සේනානායක සමාජ සේවා භික්ෂු කිලන් මධ්‍යස්ථානය ස්ථානීය විශේෂ වෙන්නේ මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සිදු කරන සමාජ සත්කාර වැඩසටහන් නිසාමයි කොළඹ තදාසන ප්‍රදේශයේ නිවාසීද කඩම් පහසුකම් නොමැති අය ඕනෑතරම් ඒ විතරක් නෙවෙයි දුර බැහැරි නැවිත රෝහල්වල නැවතී සිටියදී ජීවිතය අහිමිව යන අයත් ඉන්නවා ඒ හැමතෙම ගෞරවණීය අවසානයක් උරුම කර දෙමින් මේ ස්ථානයේ නොමිලේ පහසුකම් සපයන මල් ශාලාවක් ක්‍රියාත්මක වෙනවා එම හිතුනේ මුරල්ලේ කනත්තට ඇවිල්ලා මිනිසුන් බොහොමයක් අපහසුතාවට පත් වෙනු දැක්කා ඉතින් මල් ශාලාවල මිලාදක නිසා මේ මිනිසුන්ට මේ පිටක් වෙන්න ඕනේ උදව්වක් වෙන්න ඕනේ කියන අදහසින් තමයි මම මේ මල් ශාලාව පටන් ගත්තේ කොළඹට දුෂ්කර ප්‍රදේශවලින් ඇවිල්ලා මිනිසු මැරෙනවා ඒ මරුණන් පස්සේ මිනිසුන්ට මලමිනිය ගෙනියන්නවා සල්ලි නෑ හර්ස් එකට. ඉතින් මේ මිනිසු කොළඹින් කොහොම හරි කරලා මේ බල දාලා යන්න. නමුත් මල් ශාලාවට යන්න බෑ මිල අධිකයි. ඉතින් මේ මිනිසු කොහොම හරි මගේ ස්ථානය හොයාගෙන මේ හොයාගෙන ඇවිල්ලා මේ ඒ මිනිය මල් ශාලාවකින් එම්බම් කරගෙන පෙට්ටිය සමග ගෙනාවට පස්සේ මේ තියාගෙන දින දෙක තුනක් උනත් තියාගන්න පුළුවන් කැම්බේ මුයා පියාගන්න පුළුවන් නාගන්න කියන්න පුළුවන් විදාගන්න පුළුවන් ඒ සියලු පහසුකම් අපි මේ පල්ලෙහා මාල සම්පූර්ණයෙන් වෙන් කරලා තියෙන්නේ. ආකම් ಜಾති ભેද නැහැ මිතන සදැහැති දායකයන්ගේ දායකත්වෙන් පසුකීය කොවිඩ් කාල සීමාවෙදී මේ විහාරස්ථානයෙන් දද උපකාරයත් අතිමහත් ආහාර බැංකුවක් ස්වාමින් වහන්සේ ප්‍රධානව ක්‍රියාත්මක කරන්නේ එන මිනිසුන්ගේ කුසට ආහාරක් දෙන්න මට ඔළුවට වැටුණා මේ කොහොමද මේ නැතිබරි මිනිස්සෙක් මරණයක් කරගන්නාම කෑඹීම ටිකක් සපයන්න ඕනේ කියලා ඒ නිසා මේ ඉස්සරහට ඉන්නේ මේ ආහාර බැංකුව හදනවන් තීරණය කරා මාස 12ට දින 365ට කෝ උපන්දින දවසක දවසක් හෝ මිය ගිය කෙනෙකුගේ දවසක් හොයාගෙන ඒ වගේ 365ක් හොයාගෙන වියලි සලාක මල්ලක් ගන්න හාල් කිලෝ 5ක් සබන් ගැට දෙකක් පොල් ගෙඩියක් වගේ එකතු කරලා මේ ආහාර බැංකුව හදලා එන අයට ශාලාව පමණක් නෙවෙයි නොමිලේ පහසුකම් කෑම බීමත් දෙන්න සැලසුම් කරගෙන තියෙනවා මේ මේ ආරාමයේ අසරණ පිරිස් වෙනුවෙන් නවාතැන් පහසුකම්ද සපයලා දීලා තියෙන්නේ ජීවිතවල වටිනාකම් තව තවත් හඳුනගෙන ලංකා වාසී රෝහින දානපතියෝ අපිට පුළුවන් නම් අපි මේ ආහාර බැංකුවට එක දිනයකට එක උපන්දිනයකට එක මියගිය දින වෙනුවෙන් වියලි සලාක මල්ලක් ලබා දෙනවා නම් මේ තවත් 365ට අපිට පුළුවන් මේ සේවය නොමිලේම පවත්වාගෙන අපහසුතාවකින් තොරව අපට ඊළඟට අපට අනුග්‍රහය දෙන්න පුළුවන් නම් අපිට මේකට ඇඳම් පුටු මේස අවශ්‍යයි කබඩ අවශ්‍යයි ඒ වගේ පැදුරු කොට්ට අවශ්‍යයි ඒ වගේ දෙයක් අවශ්‍යයි අපිට පුළුවන් නම් ලබා දෙන්න මෙතන නොමිලේ පහසුකම් සපයන මල් ශාලා ප්‍රමාණක් නෙමෙයි කරන්නේ කොළඹට බෙහෙත් ගන්න දුර පළාත් වලින් එන මිනිසුන්ට ඒ රෝගියා සුවපත් වෙන තුරු රෝගියාගේ උපස්ථායකයාට නැවතී සිට කැම බීම හදාගෙන යන්න අවශ්‍ය පහසුකම් දෙනවා අපි ජීවිතේ එක එක තැන්වල අසරණ වෙනවා සමහර වෙලාවට තනි වෙනවා අවසන් ගමන් යන මොහොතේ තනි නොකර අසරණ නොකර සරණක් වෙන මේ භික්ෂු කිලන් මධ්‍යස්ථානය කියා දෙන්නේ ජීවිතේ අස්තිර බව මැද මිනිස්සත්කම ඉතිරි විය යුතු බවයි දකින්න දෙයට වඩා වෙනස් පැතිකඩක් හරියටම කිව්වොත් දකින්න කෝණේ නොදුටු පැතිකඩ අපි හමු වෙමු ඉරිදා උදෑසන 7ට ශ්‍රද්ධා රූප වාහිනියේ